අදත් අපි ජීවිත ස්වර අරගෙන ඔබේ හදවතට එවි බලන්නයි සූදානම් වෙන්නේ ජීවිත ස්වර දැන් සති ගණනාවක් හැම සෙනසුරාදාම රෑ 9:30ට ඔබ බලා අවසන් ඒ නිසා දැන් මේ ගැන වැටහිමුකුත් තියෙනවා ඊට අමතරව මතක් කරොත් එහෙම සාමාන්‍යයෙන් අපි ගීත ගැන කතා කරන විවිධ වැඩසටහන් තියෙනවා මේකෙත් විවිධ ශේෂ්ත්‍රවල අය ඇවිල්ලා තමන්ගේ ජීවිතයේ ස්වරය ඒ ගීතේ ස්වර සහ පද එක මිශ්‍ර කරගන්න එක ඒක පහුරු ගාල බලන එක තමයි මේකේ වැඩි. ඉතින් ඒකට වෘත්තිකින් එනවා කලාකාරයෝ එනවා ක්‍රීඩකින් එනවා විවිධ ගණයේ අය මෙතෙන් ආවා ව්‍යාපාරිකින් එනවා. අද අපි කැඳවන්නෙත් ඒ වගේ සුවිශේෂී අපේ රටට බොහොම වැදගත් වටිනා මිනිසෙක්. ඔහු හයියෙන් විසි කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඔහු අපිට හිමින්වත් එළියට ඉවතට විසි කරන්න බැරි වටිනාකමක් තියෙන කෙනෙක්. අපේ රටේ වේග පන්දු යීමේ මූලික එක්ක ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පහුගිය දවස්වල බොහොම කතා කරානේ. ඒ වගේම ඔහු ඒ වේගයෙන් විසිකරපු පන්දුව කඩුළු වලට ඉලක්ක කරලා මිසක්වා කිසිම වෙන කෙනෙක්ගේ ඇඟටවත් නිල වලටවත් නෙවෙයි විසික්කේ. පසුව ඔහු අපේ රටේ ක්‍රිකට් පුහුණු කරුවා නැත්නම් ප්‍රධාන පුහුණු කරුවා ඊපස්සේ ක්‍රිකට් පරිපාලනයේ මේ අනාදි වශයෙන් හැම දෙයකටම සම්බන්ධ වෙච්ච අපි බොහොම ආදරය කරන අපේ චරිතයක් තමයි අනුෂ සමරනායක අද ඇවිල්ලා ඉන්නේ. ආයුබෝවන් අනුෂය. ආයුබෝවන් දුක්ක. බොහෝ අය දන්නවා අනුෂය ගැන. අනුෂය බොහොම රසවතා හොඳ සංගීතඥයා සින්දු කියන්න ගයන්න අහන්න විඳින්න කතා කරන්න ආස පුද්ගලෙක්. මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකක් මම එතනින් එන්නම්. මේ ක්‍රිකට් ගැන ඔබට කතා කරලා එපාලත් ඇති. මම අද හිතුවේ ක්‍රිකට් වලින් ටිකක් ඈත දේවල් වලට යනවා කියලා. ඉස්සලා ක්‍රිකට් වලින් පටන් ගන්න එපා. මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දැන් අපිට හම්බුනහම අපේ මිතුරන් හැටියට ඔබේ මම හිතන්නේ ඔබේ පසු පරම්පරාවේ ක්‍රීඩකී මේ හැම නැත් ඔබේ සමකාලීනින් සමහරට හම්බුනාම මේ හරිම සංගීත ලෝලී ඉන්නේ මේ හැමෝම. ඒක මේ මම වෙනස් ක්‍රීඩකයන්ට වඩා දැකලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයන්. ඔව් දුක මට හිතෙනවා අපි අපි ඔක්කොම හරි සංවේදී. ඒ කියන්නේ අපි අර කය වේසලා ක්‍රිකට් ගහලා නිකන් ඉන්නකොට අපිට මේක මේ හිත සරලව නිදාසේ ඉන්න තියෙන එකම දේ මට නම් දකින්නේ සංගීතේ. එච්චර ඒ කියන්නේ එකක් තමයි හැම දෙයක්ම අමතක කරන්න පුළුවන් දේ. ප්‍රෙෂර් ප්‍රවාහ නැති කර ගන්න පුළුවන් කියලා මට සමහර අපේ වීරකෙන් කියලා දෙන හිට මැච් එක තියදී සින්දුවක් ඇහිමි. අනිවාර්යයෙන්ම ඔබ දකින්නවා ඇති අනිත් රටවලත් සංගීතය කියන දේ ඒගොල්ලන්ගේට ආවේනික සින්දු අහමින් නැබැ ඒගොල්ලෝ තරංගයේදී තමයි තරංගයේ ඇතුළට එන්නේ. එතකන් ඔවුන් ඉන්නේ නිදාසේ. ඉතින් එහෙම නිදාසේ ඉන්න හොඳම දේ මම දකින මට නම් මගේ ජීවිතේ ක්‍රිකට් ක්‍රීඩාව වරනවා. ඊළඟට මම කරන එකම දේ තමයි සින්දු ඇහිම. හැබැයි මේ මෑතක ඉඳලා පොඩි ට්‍රයි එකක් දෙනවා සින්දුවක් කියන්න. හැබැයි මගේ මල්ලි කියනවා අනිත් අයට වැඩිය ඔයා සින්දු කියන්න අනිත් අය සින්දු කියන්න දන්නේ නැහැ කියලා ඉන්නවා. වාචුට සින්දු කියන්න හදනවා හේතුව වා සින්දු කියන්න බැහැ කියලා තාම දන්නේ නැහැ. අර ප්‍රේමසිරි කේමදාසයන් කිව්වා නිර්භීතම ගායකයන් ඉන්නේ ලංකාවේ කියලා. ඒ කියන්නේ ඌ අවුට් වුණත් කියනවා කියලා. එහෙම දුක මමත් එහෙමයි කියලා මට හිතෙනවා. කියන්න බෑ කියලා දන්නේ නැහැ. ඒකින්ද සින්දු කියනවා. නෑ මල්ලි එහෙම කිව්වට මේ අපි අහලා තියෙනවානේ ඔබ ගැවිමේ රුසියෙක්. හරි. මේ අද රුද්‍රා වාද්‍ය වෘන්දය හැමදාම වගේම මේ අපේ සංගීත කටයුතු කරන්නේ. ඒ වගේම ගැවිමට ඩ්‍රීම් ස්ටාර් පරම්පරාවේ මුල් පුරුකක් පූර්ණ සචින්ත ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ජයනි විජේසිංහ අතේවි 7 වෙනි කාණ්ඩේ ජයනි. අපි මුල් ගීතේට යන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා ගැන චූටක් කතා කරන්න ඕනේ. අපි දෙන සාමාන්‍ය කතාබහේදී මට ඇති වෙච්ච හැඟීමක ප්‍රශ්නයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවයි බුද්ධ දර්ශනය අතර සම්බන්ධයක් තියෙනවා වගේ. අනිවාර්යයෙන්ම ඒකට මම හොඳ නිදසුනක් දෙන්නම් දුකා. මේ හැම දෙයක්ම මූලාරම්භය අපි ගමුකු. දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාවේ මම දැන් බෝල කෙනෙක් හදන්න ගියාම වේග පන්දු යවන්නෙක් ඇයි ස්විං වෙන්නේ නැත්තේ? ඇයි කෙලින් බෝල් කරන්නේ නැත්තේ? අපි මේකේ හොයන්නේ එහෙම කරන්න බැරි ඇයි මුල. ඒ කියන්නේ මුල හොයලා හේතුව නිරුද්ධ කරාම හැම වෙලේම. ඉතින් මම ඔය බෝලස්ලා ඔය කට්ටිය හදන්න මම
මේ මුල කියන්නේ මොකක්ද? ඒ කියන්නේ වෙන වැරද්ද. අපිට පේන්නේ නැහැ පියවි හැට. අපි වීඩියෝ කරලා ඇනලයිස් කරලා බලපුවාම මේ ළමයට කෙලින් බෝල් කරන්න බැරියයි ස්විං වෙන්නේ නැත්තේයි කියලා මට මම එතකොට මුලින්ම කරන්නේ මුලට ගිහිල්ලා මුල ඉඳන් හදාගෙන එනවා. මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කිව්වෙත් හේතුඵලවාදය. හේතුඵලවාදය. හේතුව ගලවන්න ඵලය හොඳ වෙනවා. ඉතින් ඔබ කියන බුද්ධාගමයි ඊළඟට මේකේ මේ ඔක්කොම ක්‍රීඩා කරන ඕනම ක්‍රීඩකයෙක්ගේ තියෙන දෙයක් තමයි මනස. මේක මං හිතන්නේ සිත ගැන බුදුන් අරෙන්න වෙන කවුරුත් කතා කරලා නැහැ. අපි මම වැඩ කරලා තියෙනවා ඒ කියන්නේ අපිට එනවා සයිකොලොජිස්ලා. ඒ මනෝවිද්‍යාඥයෝ ඇවිල්ලා අපිට කතා කරාම ඒගොල්ලෝ කියන්නේ මේ ආනාපාන සතිය ගැන ඉවසීම ගැන මේක තමයි අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝ මෙයා මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා ඉතින් ඇත්තටම ගත්තොත් දැන් මනෝවිද්‍යාව කියන දේ ගැන කතා කළොත් එහෙම බුදුදහමෙන් එහා මනෝවිද්‍යාවක් නැහැ මම අපි සින්දුවත් එක්කම කතා කරමු මුල සින්දුව තෝරාගෙන තියෙන්නේ කුමක්ද නිදුකානනී ගීතේ ඔව් මට හිතුණා මේක දුකා මේ කාලෝචිත සින්දුවක් මේ කාලෙට इत हेतु अभी रट दिहा बेलवाहाम लोके दिहा अभी पत्थगट विचकर्म अभी रट दिहा बेलवाहाम अभी इन अत्यट मे रटक अभी हिता नति अभी मार देवाल रटकट वेनो अभी एक अभी रटकट मार पशु भयमत्न मे सिंधु अंकेन खाले आई नि दुखानी दीपे आई वड़ीन मैन थी बुध के वड़ीन अब बुध दहाम तामती मगे जीवित मेक गुड़ा कि वह मम हिता नति बिलावक मट इक पाटम नति चोदना दाला मा वेलियट दापुम मट विन तेना मट हागन गिया मंद हामुद्रो दिने निवाताप हामुद्रो या मा दसन के हामुद्रो दिने या हामुद्रो दिन्न मट इक पाटम क्यूवे इक दया क्यूवे महत्या वो लियुंकार लियुं बेदू अट वो लियुं आई ती महत्या अट के लख्यू ලියුම්කාරයට නෙමෙයි මං කිව්වා ඇයි එහෙම හාමුදුරනේ කියන්නේ කියලා කිව්වා දඩකොලයක් මහත්තයාට ගෙනත් දෙනකොට ඒ දඩකොලේ වැරදි කර කවුද මම මහත්තයා එතකොට දිනපුවාම චෙක් එකක් ගෙනත් දෙන්නේ ඒකෙත් හොඳ දෙයක් කරපු ඉන්න ඉතින් ඇයි මහත්තයා ලියුම්කාරයත් එක්ක රණ්ඩු වෙන්නේ කියලා හෙව්වා මට ඒක කිව්වහම ඊළඟ දවසේ ඇවිල්ලා කලේ එක දෙයයි දුක අර දාපු නඩු අයින් කළා ඒ නඩු දෙ මල් ලියුම්කාරයෙක් එක්ක රණ්ඩු වෙලා වැඩක් නෑ මේක මට කර මම කරපු දෙයක විපාකයක් ඉතින් ඒක නිසා මට හිතුණා මේ මගේ පළවෙනි සින්දුව මේක ඒ කියන්නේ සිතෙන් සිතක රඳනා කෝපගිනි ඉතින් මාත් එහෙම කෝපයෙන් තමයි මේ නඩු දාගෙන හිටියේ ඉතින් ඒකෙන් ගැලවෙන්න මට උදව් කරපු මේ බුදුදහම කියන සංකල්පේ සින්දුවක් තෝරලා මට මේක ආරම්භයක් දෙන්න ඕනේ කියලා තමයි හිතුණේ හරි නිකමට සමහරෙකුට හිතුණත් දන්නේ අනුෂ සමරනායක ආපු ගමන් තන නිල්ල දිගේ ඇදිලා යනවා වගේ සින්දුව තෝරයි කියලා අපිට ආත්පසිබ වෙනස් ගීතයකට වෙන පූර්ණ ඔබට ආරාධනා කරනවා රුද්‍රා සමග ඒ ගීතය ගයන්න
සිතෙන් සිතක රඳවා කෝපගිනි උනුන්දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාග විෂ උනුන්නසාලන අසිරි බලන්නට උනුන්නසාලන අසිරි බලන්නට යොමා දුනෙත කුළුණිනේ වඩිනු මැන නිදුකා හොඳයි පළවෙනි ගීතය අපි කතා කරා ලස්සන වින්දා පූර්ණ ස්තුතියි අද ජීවිත සර සොයන්නේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු ක්‍රිකට් පරිපාලනයේ සිටි අනුෂ සමරනායකයන් සමග අනුෂ සමරනායක ඉපදෙන්නේ වලව්වක කුඹක වලව්වේ මං හරිද හරි එතකොට ඒ කුඹක වලව්වේ ඔබව වැදු කුමාරි හාමිගේ නම මොකද්ද චිත්‍රා ඇහැලියගොඩ එම්මව ඔව් තව ඉතින් මගේ තොද මිතුරියක් ඔව් එයාට පෙළපත් නාමේ නම් දිග වැඩි කියන්න ඕන නේද දාසනායක රණසිංහ මුදියා අපෝ ගොඩක් තියෙනවා ඒ පෙළපත් නාමේ හැබැයි චිත්‍රා ඇහැලියගොඩ අම්මා ඔව් ගම ඇහැලියගොඩ මාපිටිගම කියන ගමෙන් හොරණ කුඹුකේ වලව්වට එනවා ඒ ඇවිල්ලා අපි දුක අපිට මම මේ සින්දුව තෝරගන්න පළවෙනි හේතුව තමයි අපි පවුලේ පස් දෙනෙක් ඉන්නවා මම හිතන්නේ මල්ලිට අවුරුදු 3යි මට අවුරුදු 7යි තාත්තා නැති වෙනකොට තාත්තට අවුරුදු 49යි හැබැයි ඉතින් මෙයා ඉතින් අර වලව්වක හින්දා යාට සල්ලි තිබ්බා කිසි ප්‍රශ්නයක් නැහැ අපිව වඩා හදා වඩා ගන්න ඒතින් තාත්තා නැති වුණාට පස්සේ අපි තාත්තා හිටිය තාත්තගිය පාසල සාන්ත තෝමස් විදුහල ගල්කිස්සේ ඉතින් මම ක්‍රිකට් ගහන්න දක්ෂ වුණාට එයාට ඒ ස්කෝල්ට දාන්න දැනුමක් තිබෙන්නේ නැහැ මේ ආයේ වුණාට ඉතින් අපිව මම ක්‍රිකට් ගහන්න දක්ෂයි කියලා දරුණාම මම සාන්ත තෝමස් මේ සෙන් ජෝන්ස් එකට ගියා දාන නුගේකොට ඉතින් අපි පස් දිනව කොමරියා අතරින් නැතුව බලාගෙන එක තැනකට ගේනකන් එයා ඉතින් එයාගේ ජීවිතේ يعني තරුණ ජීවිතේ තනිකර කැප කළා අපි වෙනුවෙන් ඉතින් මට හිතුණා අම්මා විතරයි දැන් ඉන්නේ මං කියන්නේ අම්මා විතරයි තාත්තා නැති ඉන්නේ ඉතින් මේ සින්දුව තෝරගන්න ඕනේ මේ සින්දුව හරි ඒකට හරි يعني මේ නොනි මෙනදි මේ ගමනේ නිවනේ මග පෙන්නතුරා මේ ඊළඟ මේකේ තියෙන පැට ඒ කියන්නේ මේ කියන්නේ අපිව පියතුමා නැති දා ඉඳලා ඉතින් ඒක හරි සංවේදී ඉතින් ඉතින් මට හිතුණා අම්ම තාම ජීවිත ගත ඉන්නවා අම්මා මට හිතෙන සමහරට ඔයාලට වැඩි මුණ ගහනවා වලයි වලව්ව අපි හරි ආසත් තැනක් රූගත කිරීම වලට ඉතින් ඒක මම හිතනවා ලංකාවේ පළවෙනි නාට්‍යය ටෙලිගත කළේ අපේ ගෙදර
ඒ නාට්‍ය ඉතින් නම් මම හිතනවා නාට්‍ය ගොන්නක් ඒක නිසා ගොඩක් මම ඔය නළු නිලියන් අඳුර ගන්න උතනින් දුකා මොකද හේතුව මාව මට කතා කරලා තමයි ගේ ඉල්ලගන්නේ ඉතින් ඒක නිසා ඒ අතරෙත් මට වැඩිය දැන් මං ඈත් වෙලා දැන් අම්මත් එක්ක තමයි ගණ දෙනවා අම්මා අඳුරනවා ඔක්කොට වැඩිය යම් හරි හොඳට සලකන ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම අනුශයයාගේ ඉතින් එක සහෝදරයෙක් මගේ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨයා ඔව් මට අර සින්දු කියන්න බෑ කිව්වේ එක මේලා කැනඩාවේ ඉන්නේ මම හිතන්නේ මේක බලාගෙන ඉන්නවා මේ ශ්‍රීනාත් අයියා ඉතින් මගේ ක්‍රිකට් කැප්ටන් මම කැම්පස් ක්‍රිකට් ගහනකොට ඇත්තටම ඇත්තටම එකක් තමයි මම කියන්න දන්නේ අපි ඔබ කිව්වනේ අපි ගෙදර අපි හොරණ කුඹුකේ වලව්ව අපි ඉන්නේදී කොච්චර අපි සංගීතයට ලැබීද කිව්වොත් අපි ගෙදර වත්ත පිටිපස්සේ ස්ටේජ් එකක් හදලා තියෙනවා ලයිටින් කරපු සින්දු කියන්නේ විතරක් සවුන්ඩ්ස් උත් තිබ්බා සවුන්ඩ්ස් උත් තියෙනවා කාමරයක් තිබ්බා ඒක නිසා මම හිතනවා අපි වා ඇහුවනේ ක්‍රීඩකෙක් ඇයි මෙච්චර ඉතින් ජීවිතේ අපි මම ඉස්සර නැෂනල් ටීම් එකේ ප්‍රැක්ටිස් ඉවරලා හොරණ ගෙදරට ඇවිල්ලා අපි එනකොට මේ වගේ කාම්බරයක බෑන්ඩයක් හැමදාම ප්ලේ කරනවා. ඉතින් ක්‍රිකට් වලින් පස්සේ ඊළඟට කළේ සින්දු වහන එක තමයි. ජීවිතේම කාලේ. මේ මේ කියන්නේ කොච්චර හොඳට සහෝදර සහෝදරයෝ ටික අර ස්ටේජ් ගහගෙන සවුන්ඩ් දාන සින්දු කිව්වද කිව්වොත් අන්තිම ගමෙන් පිස්සන් ගාලා ඒක නවත්තුණා. ඒ තරම් සවුන්ඩ් ඇරලා. ඔව් ඇත්තටම ඇත්තටම මිනිස්සුන්ට කරදරයක් මොකද මම ඉස්සර අපි ක්‍රිකට් ටීම් එක මම හැම වෙලේම මැච් එකක් ඉවරනහම අපි ගෙදර ඇවිල්ලා කවුද යන්නේ ඔක්කොම ක්‍රීඩකයෝ ටික මගේ හෂාන් තිලක රත්නලා ඔක්කොම ඔය කණ්ඩාම්බිලා ඔය තරුණ ක්‍රීඩකයෝ ඔක්කොම ගෙදර ඇවිල්ලා අපි ඉතින් මාසෙකට විතරක් අපි හැම සෙට් වෙනවා ස්ටේජ් එකට සවුන්ඩ් ටික ඇදලා සින්දු කියනවා ඉතින් ගමේ මිනිස්සුන්ට මේක ටිකක් අමාරු ඇති හන්නේ අමාරු ඇති අමාරු ඇති හොඳයි මේ අර කිව්වා වගේ තාත්තා කෙනෙක් කුඩා කල නැති වෙලා ඒ ඒ ඒ රැකවරණේ නොතිබී දිත් අම්මා කෙනෙක් මේ දරුවන් සදාගෙන මෙවැනි ලෝකය දන්නා මිනිස්සු බවට පත් කිරීමම ඒ අම්මාට කවදා හෝ දවසක නිවන් යන්න පින් ඇති කියලා අපි හිතනවා අනුෂ්‍ය සමරනායක එනිසා තමයි ජෝතිපාලයන් ගැයූ මේ මේ ගීතය අද තෝරාගත්තේ එතුමා කියූ පරිදි අපි පූර්ණ සචින්තරම තමයි ජෝතිපාල වෙන්න කියලාත් ආරාධනා කරන්නේ මේ නුනි මෙන්න දිවි ගමනේ නිවනේ මඟ පෙනෙන තුරා අම්මේ ඔබ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නුනි මෙන්න දිවි ගමනේ නිවනේ මඟ පෙනෙන තුරා නිවනේ මග පෙනෙන තුරා
विराम इलाता जीवित स्वर विविध पैतिकडियान विविध मिनसु हरहा पहुरुगान तैन ए जीवित स्वर के अन्य तमंट हेंगुन देनुन हितुन विधिय बोलवा अद ए सितविल हो हेंगुन हेटि हो कियान नविल इन्नी अनुष समर नायक अपगे जात्यांतर ताले क्रीडकया पुहुनु करुवा अनुषा अभी कथा कर हिटी अरे मं क्यूवा मैं अवसान तात्यू की अखिली हताई की हुआ हतन मतक महिताने दिखाने दिखाकर अभी मत के अवधि करोरा पिया नन गीत मम क्रिकेट गेहूँ क्रिकेट गेहवे तात मगद हेतु मंद लुकुत या अरे लुकुट बोले दान म्या क्रिकेट गहन वे म्या टेनिस प्ले के ई थिंक मत तात इलांगट मत काम स्कूल के आनवा मम्मी सिंधु तोरगते अतम मे पियाने नी माने वो पढ़ो तपारो मे संसारे उबेम पुतुए वकील मम्मी की अने दुए अभी मे दुका मे अभी मे लोके इन्ने ससरे घन दिन एक तात वेन्नी इधन गुड़काय तात करांडुनवा अम्मे प्रश्न तात बाईनवा मम्मी की अंडदाने मट हामुद्रु कीनव नितरम अभी मे सीएट अणुवक मे लोकेट इन्े पल्ले आईद सीएट अणुक अणु नमक मेन्नी पल्ले आईद दिन पल्ले इन की अन्े अभी हामुद्रु नितरम की अन्े कांतारिकविधगने इंडी दिनला ओयाव उत्सगन गिहिला क्षम भूमियलादेना पेन गियादेन नटना खवद विरुद्ध कथाकर निपा एक पल्य मे लोकित गेन दिन्ना गे मे इक्कीन मे इक्कीन तीम अभी गुडक्विलावट अम्मट तात कर्ण वरदी डकला तात अम्म कर्ण वरदी अभी इकट्ठा तुख रुनो अम्मला तातलते अब एक दिना की गण दिन अब आप ये गण दिन अतपोला वरदे वल कर मम्मी तात के सिंधु मे तोरगते अद इन्नवा क्रिकेट गहनवा कोच कन्ना मे अतपाय मे गीयाग इन्नवा याव मत जीवित अम्म तर बेड़तेना मत मे सिंधु तोरगा हेतु तम एक याव दखत पुड़ी काले आई यागे देवल अभी अंगे थी नैति नेता अभी या क्रीडक एक निशा अभी क्रीडक एक विन नैति अम्मा केला दिल तेने हटी एट
තාත්තා කොයි වගේ කෙනෙක්ලුද? හරි සැරයි. ඔව් ටිකක් සැරයි. එයා හරි ආස එයා බෙස් යංගස්ම ටෙනිස් ප්ලේයර් වෙනව අවුරුදු 15 දී. ඊළඟට එයා හරිම දක්ෂ ඉගෙන ගන්න. එයා අවුරුදු මම හිතන්නේ 16 දීම අර මැට්‍රිකියුලේෂන් එක්සැමිනේෂන් එක ඉස්සර කරලා පේරාදෙනිය යුනිවර්සිටි එකට ගිහිල්ලා ඊළඟට එයා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙච්ච හරි අම්ම කියන විදිහට හරි ෆිසික්ස් ගැන එහෙම ප්‍රොෆෙසර් කෙනෙක් වගේ දක්ෂ කෙනෙක් කියලා කිව්වේ අම්ම කියන්නේ අම්මයි තාත්තක වැත්තේ නෑ දෑයෝ කියනවා අපි දන්නේ මම දන්නේම නෑ මම දැක්කේ මට මතක දුක අවුරුදු දෙකක් විතර පහෙන් අවුරුදු පහ පහ වෙනකොට ටිකක් චූටි මතකයක් තියෙනවා ඔය චූටි මතකයක් තියෙනවා ඒකත් මතකේ අර බැට් එකයි බෝලේ තමයි වෙන නම් දේවල් මතක නැහැ අර එයා ක්‍රිකට් ගහනවා ඉතින් මට හිතුණා මේක අපි මම මේ සින්දුව තෝරගත්ත වෙන මොකුත් හින්දානේ මේ පෙලක්කාය තාත්ත ගැන හිතන විදිය මේ අපි ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකෙට මේ ඝන දෙනෝ පියවන්නනේ මේ ඝන දෙනෝ පියවන්න අපිව මෙතෙන්ට ගෙනහල්ලා තියෙන්නේ මේ ලෝකෙට මේ දෙන්න එක්කව වෙලා මේ දෙන්න එක්කවිලා මෙතෙන්ට ගෙනා පෙලක්කා හිතනවා පෙලක්කා ඉන්නවා ගෙනල්ලා මේ ලෝකෙට තියලා තාත්ත නැති වෙලාම යනවා ඒ කියන්නේ අතෑරලා දාලා යන අපි හැබැයි අපි සාප කරන පෙලක්කා ඒක කරන්න එපා හේතුව කොහොම කරත් ඒ දෙන්න තමයි මෙහෙට ඔබව ගෙනා ඒ කියන්නේ මම අර හාමුදුරු කියන කතාව තමයි අර කාන්තාරේක යනකොට අපිව ශර්ම භූමියට ගෙනත් තිබ්බ දෙන්නෙන් එක්කෙනෙකුට අපි ශාප කරනවා නම් පාපයක්. ඉතින් මේ ශර්ම භූමියට ගෙනත් දුන්නේ එක්කෙනා ඉස්සෙල්ලා එක්කෙනා එක්කෙනෙක්. මේ අනිත් එක්කෙනා. ඉතින් මට හිතුණා දැන් මට සින්දු 6ක් 7ක් තෝරගන්න කිව්වම මේ ජීවිතේ අපි මේ මේ වකර ජීවිතේට පටබැඳිච්ච දේවල් නේ අපි මේ හොයාගන්න ඕනේ. ඉතින් මට හිතුණා මේ වගේ සින්දුවක් තාත්තා දැක්කේ නෑ. මම අනිත් ඒවා නම් මට අනිත් ශිල්ප සතර දේශීය සුනේදවා. හැබැයි යා මම අර නැෂනල් ටීම් එකට එහෙම සිලෙක්ට් වෙච්ච අර ඉස්සර 7:30 ස්පෝර්ට්ස් නිවුස් වල කියනවා මේව සිලෙක්ට් වෙච්ච කියලා තාත නැහැ. එතකොට තාත නැහැ. අහන් හිටියා නම් එයාත් සතුටු වෙයි. වෙයිත් මට හිතුණා අනිප්පද ටික කෙසේ වෙතත් මට මේ පියාණනී මා නැවතු පන්නු තපාරෝ මේ සංසාරේ ඔබේම පුතු වේවා කියන පද පෙළියට හරිම ආස හිතුණා මේ සින්දුවේ. එහෙනම් ඒ හැඟීම අපි සංගීතයත් එක්ක මුසු කරලා විඳිමු. පියානනි ඔබ නැවත උපන්නොත් පූර්ණ සචින්ත රුද්‍රා සමග ओ पे मत पुतुए वा
මම එරෙහිවි තනියුණු මොහොතේ හිත මිතුරන් මා හැර ගිය දවසේ ලොවම එරෙහිවි තනියුණු මොහොතේ ඔබේ තලේ නැත දොර කුළුළන්නේ ඔබේ සෙනේ ගෙදරක මේ පිරිමි දරුවන් වුණාම තමන්ගේ වීරයන් පියතුමා නැත්නම් තාත්තා අප්පච්චි අම්මා බොහෝ වෙලාවට මම පුතෙක් සහ මල්ලියෙක් හින්දා දන්නේ ගෙදර ඊළඟට වීරවරිය වෙන්නේ ලොකු අක්කා ඔබ ඊළඟට තෝරාගෙන තියෙන්නේ බොහොම සංවේදී ඔබේ ජීවිතේටම සංවේදී සොරයක් තියෙන ගීතයක් මේ ගීතය බොහොම يعني හැමතැනම නැහුණාට බොහොම පැරණි ගීතයක් රොයි පීරිස් ගායනා කරපු ඒ අක්කා නැත්නම් සහෝදරියන් ගැන මතකයේ පිළිබඳ ගීත ගොඩක් ලියවිලා තියෙනවා අපේ ජීවිතවලත් බොහොම බලපාපු සිදු තියෙනවා මේ ගීතය හරි වෙනස් ඔබ වෙනස්ම ගණේ ගීතයක් තෝරන්න තියෙන්නේ අනුෂ අයියා ඒ ගැන මතක ආවර්ජනය කරන්නකෝ ඔව් මොකද මේ ගීත තේරීමේදී මම ගොඩක් තවර ගත්තේ मगे अरे मगे जीवित संबंध देव हर लेसी ये तो कोटे अरे कथा करा दी दिया मावण ने आर्टिफिशियल नहीं है तो कोटे ऐसा दिया कथा का अनुपुलांग हिंदा दुखा मेक ऐसे ना मैं मगे लोकवाक का एक्सीडेंट एक दिन इवन ऐसी वेना बे मैं सिंधु मटा मैं ने इटे ठीका खालक टे पास से ये सिंधु मामल ये लती है ना डायरी है का इटे वैसे मांगवे सिंधु මේ මේකේ අන්තිම පේළිය නම් හරි සරලයි. ඒ කියන්නේ ඔය හැමදේම අමතක වෙනවා කියලා දීලා තියෙනවා. මම ওই සින්දුව මේ මගේ පරණ ඩයරියක් වෙනකොට මතක් වෙනකොට ඕන්න දැන් ආපහු ජීවිතේ අක්කා මතක් වෙන්න පටන් ගත්තා. අපි පවුලේ පස් දෙනෙක් ඉන්නවා මේ අක්කා ඇක්සිඩන්ට් එකක් වෙලා. වාහනේ ඇතනේ 12 දෙනෙක් නැත්තම් 13 දෙනෙක් විතර යනවා දර ලොකු ජීප් එක පෙරලෙනවා. මෙයා දොරට අහුවෙලා වැහෙනවා එතනම නැති වෙනවා. मैं दवासोले मैं पोड़ी मैं मेहमदाम प्राक्टिस क्रिकेट गांड या तो मैं क्या मे को मत समार विलावट दाकिन बितर देखा तिब्बत देख मट दिन या आगे बितर मट क्या एच्चर हरी हाँ मुत गति गुण तिब्बे हेतु बेडर कैम कांड बुधुंग वंदेला मैं तेक बोंडी इच्छर आर अभी नोदक जाती है चारित्र इवा तीन दे रंग दस अक्को प्रैक्टिस हो तन के हो गिहिल्ला उदे गिहिल्ला हाउस है नोट ओ एत्र अप्रियल तुंगे मम मेचे गट गिया उदे तो मू दहन में आई मट दहन में तो दहाट है दहन में मेचे गट गिहिल्ला हवस एनोट अखनतिल अब मे हेम देम मम्मी की आने अम्म ताता का मे दुख मम्मी की आगने कथा अपीट मे या करपू पव पीन मे गिवेन हेटी मे ससरे गण दिन अपीट हमे अब मेकिंग अपीट पाड़म यदा मम्म पाड़म मंगीतने मे वयस मिनी मेरण की मगे अम्मा दिन अणुकाय हरि खड़ी सर अब हेम जीवित बुद्धागम अलीम हो अग्निमी अब अपे अम्म ताम अरगेदेला हेम देम करो जीवत्म इंडेदी मत एक मिया
අපි දාලා ගියකන් මං හිතන්නේ ඔය ගේ අපි විකුණන්න තරම් අපිට එපා වෙලා ගමිනුත් යන්න සයිස් එකකට තරම් ජීවිතය කඩා වැටුණා. හැබැයි දැන් ඒ අවබෝධයට වැඩිය වෙනස් දුක. දැන් අපිට තේරෙනවා මේ සසර දැන් මං දකිනවා ඉතින් ඇත්තටම බුදුදහම ගැන ගොඩක් අවබෝධ තියෙනවා නම් අඬන්න හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අපිට ඇඬෙනවා. මම මේ අක්ක ගැන සින්දුව තෝරගත්තේ මට මේ අවුරුදු ගානකට පස්සේ හරි මේ අක්කව මතක් වෙන එක ලොකු දෙයක් කියලා. දැන් මේ ඒ කියන්නේ 83 අප්‍රිල් 3 කොච්චර අවුරුදු බර ගානක්. ඔව්. හැබැයි අවුරුදු ගානක් දුක අපි අපිට අවුරුදු තිබ්බේ නැහැ. අපි දාන දුන්නා. අම්මට නම් අම්මා මං හිතන්නේ පුදුම වේදනාවකින් හිටියා. හැබැයි තින් ඒ ඔක්කොම දේවල් මගහැරුණා. මම මේ කියාගෙන යන මේකේ තියෙන මේකේ මාර ලස්සන වචන පේලියක් තියෙනවා. පොඩි කාලේ මම පැවසුරට ආසිනා. ඒ දැනගත් මොහොතේ වැඩිම අපවා අක්කේ මේ ඔබේ සිතට මිහිර මේකේ තියෙනවා අන්තිමටදී මේ දේවල් ඔක්කොම අමතක වෙලා යනවා කියන දේ කියලා තියෙනවා. ඉතින් මේක මම මේ සින්දුව අක්කත් එක්කම තව දෙයක් කියන්න හදන මේ හැම දෙයක්ම දුක අපි විඳ දරාගෙන දැන් මේක මතක ආවර්ජනයක් විතර. ඉතින් මේ බල්ලකොට මේ අපි එන්නේ මේ නාට්‍යයක් රඟපාලා යන්න. ඒකෙදි කරන වැඩ ටික බලන්න. නේද? අර අල්ලපු ගෙදර එකත් එක්ක රණ්ඩු වෙනවා. ගෙදර රස්සාව කරන තැන රණ්ඩු වෙනවා. මම මේ ගොඩාක් අද ආවේ මේ කතා කරන්න. මේ සින්දු තෝරගත්තෙත් පොඩ්ඩක් කතා කරන්න මේ මමත් ජීවිතේ දැන් මට ජීවිතේ මේ දේවල් ඒ කියන්නේ මට එක පාටම නැති චෝදනා දාලා දැන් මට එක කාලෙකදී චෝදනා දාපු මිනිස්සු දෙන්න ගැන මං පුදුම වෛරයකින් ක්‍රෝධයකින් හිටියේ. අපේ හාමුදුරු හම්බුනාම හිතුණා යකෝ මේ මිනිස්සු දෙන්න තමයි මට හාමුදුරුව මුණ ගැසෙවේ. එතකොට මේ මිනිස්සු දෙන්න වෛරක්කාරයෙක් වෙන්න බෑ. නැත්නම් සසර ගැන අවබෝධයක් කරන් දුන්න මිනිස්සු දෙන්න ට වෛර කරන්නේ කොහොමද? ඒ මට හාමුදුරු මුණ ගැසෙපු හින්දා තමයි මගේ ජීවිතේ වෙනස් වුනේ. ඉතින් එහෙම බලනකොට ජීවිතේ එහෙම හිතුවොත් ওই වෛරය කියන වචනේ අයින් කරලා දාලා හරි දැන් මං කොච්චර කිව්වත් ක්‍රිකට් ගැන කතා කරද්දි එක පාටම බයිනෝ අයියෝ අපරාදේ ඇයි මේ මිනිස්සු මේ තවමත් මේ වැඩේ කරන්න කිකි කියන හැබැයි ටික වෙලාවක් ගියාම දැන් ඒක ටිකක් ඉක්මනින් අවබෝධ වෙනවා. ඒකින්ද දුකම ටිකක් ඉස්සර වගේ නෙමෙයි ඉස්සර එලවන්න ගියත් කවුරු හරි එක්කෙනෙක් වාහනයක් මෙහෙම හරහෙන් දැම්මොත් එට්ටුවට යනවා හප්පන්න දැන්න ඇඟවුඩින් ගියත් අයින් වෙන සයිස් ඇදෙන්නේ. නිවීමට අවබෝධය හරි ඉස්සලා කිව්වා වගේ හේතුඵලයේ ඔක්කොම එක තමයි. අද මහා ක්‍රිකට් ක්‍රීඩකෙක් ගීතය නැත්නම් ජීවිත ස්වර කතා කරන්නේ පූර්ණ අපි ගීතය ගායමු. මේක අහන්න ආස ගීතයක් විඳින්න පුළුවන් ගීතයක් රොයි පීර්ස් ගායනා කරපු නමුත් වැඩි මාධ්‍යවල ඇහිච්ච නැති ගීතයක්. අක්කේ ඔබේ පොඩි මල්ලි මමයි කියා කී ඔබ පෙර දිනකදී ඇත දැස පියා සොයුරු පෙමින් මගේ හදවත දෙවෙන නියා ඔබ සිහි කරමි මම අද මේ ගීය ගයා පොඩි කාලේ මම පෑව සුරතල් සිනා ඔබ සිතට මිහිරක් ගෙනා බව දැනගත් මොහොතේ වැඩිම පමා අක්කේ දැවේ වේදනා පොඩි කාලේ මම පෑව සුරතල් සිනා ඔබ සිතට මිහිරක් ගෙනා බව දැනගත් මොහොතේ වැඩිම පමා අක්කේ වේදනා
රිදවන හැඟුමන් හදෙහි නැගෙන්නේ අකුකේ ඔබේ නාමයෙන් ඔබේ දේතයි බඳ දැස පියවි සිටියේ දිනේදී මා හඬුවේ නැත්තේ ඔබ ආයේ පිබිදෙයි සිතා පොඩි කාලේ මම බෑව සුරතල් සිනා ඔබ සිතට මිහිරක් ගෙනා බව දැනගත් මොහොතේ වැඩි මා පමා අක්කේ දෙවි සසර බවයි අක්කාම කීවෙන් පතමි මේ මන් රැදිවා පොඩි කාලේ මම බෑව සුරතල් සිනා ඔබ සිතට මිහිරක් ගෙනා බව දැනගත් මොහොතේ වැඩි මා පමා ජීවිත ස්වරවලින් පුංචි විරාමයක් අරන් අපි ආපහු අපි නැවතත් ජීවිත ස්වරවලට එබෙනවා අද අපිත් එක්ක ජීවිත ස්වර හොයන්නට අපි ආරාධනා කළේ අනුෂ සමරනායක අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පුහුණුකරුවා පරිපාලකයාට අපි බුදුන් ගැන ගී ගය පටන් අරන් පියා මව සහෝදරිය ඊට පස්සේ කොහාටද කියලා බලමු දැන් අනුෂයා මේ ඇමරිකරි ලව් කරප කෙනාවද ඔව් ෆස්ට් ලව් එකද 4 5 25 එම රජුත් අරක පස්සේ දැව්වා ඔව් අරක පස්සේ දුවේ තේ මං පොඩි කාලේ තිබ්බා මට පුදුම क्रिकेट गहन आसावक एक मम सेंत थोमस महावी सॉरी सेंट जोन से कट गिहल क्रिकेट गह दी मट होरनिंदांग मम हितिया नुगेगुड माते के कट क्रीडा कल समकालीन क्रीड के तमय मगे वाइफ के अय्या लिन्नम यदि मंग ये गिदर तमय नतरूण यदि नतर विच्छे के तमय अंतिम මගේ බිරිඳ උනේ හැම කෙලවරු උනේ ඔව් ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම ස්කෝල්ට ක්‍රිකට් ක්‍රීඩා කරන කාලේ ඉඳන්ම දැනගෙන පොඩි කාලේ දැනගෙන ඉතින් ස්කෝලේ යාළුවා ඒ කියන්නේ පන්ති යාළුවා ඒ වගේම ටීම් එකේ ටීම් ප්ලේයර් එයාගේ නංගි කවුද වින්ද්‍යා ජයසූරි අයියා කවුද චන්දිමාල් එක අයියා කෙනෙක් අනිත් එක කෙනා නිලන්ත එදෙනම ඇත්තටම චන්දිමාල් නම් කියන්නේ दैदेन्म जीवित अतरने वे दक्षम क्रीड के चंदिमा के मटे तो ना मम जाति कंडा मट तेरे दस मटे तो ना मे गोल तेरे तिब्ब इच्छर दक्ष लमे क्रिकेट ये गोलो दिघटम कंटिन्यू के लेना तेन लंका हम बुण्ण हेम मन दखी ना दे मम पूर्ण कर तीन को दखी ना दुखा कुछर लमाई दक्ष लमाई अपे अतरे मिसुना एक मम दिदाहे अभी पटांगा तो मैं फास्ट बोलिंग अकाडमी मैं अकाडमी का पटांगा को वहाँ पीलिगा एक हतलिस पहाट भीतर दान लमाई हाई दिन कितर अब इन तुम दिन कितर हाथ दिन कितर तो मैं लंका गए
එකසිය හතලිස් පාට වගේ වේගෙන් බෝල් කරන්න පුළුවන් ගලා රට නොගැව්ව කියන එකත් මට නම් හිතන අපරාධයක් කියලා. ඒක තමයි. අපි මේ ඔක්කොම මේ ගන්න දෙනු තමයි. ක්‍රිකට් ටෝරින් අහපෝ ඔබ දැන් මේ අපි දැන් ප්‍රේමය පිළිබඳ ඔබේ අදහස් අපිට ක්‍රිකට් ටෝරින් තොරව දැනගන්න ඕනේ. क्लरेंस विजयवर्धन वचने कथा मुखद मम हरियासाई सिंधु आहनवा अभिसर अमरदेव गे विक्टर रत्नायक गे मम ये सिंधु वल विनसद्दकिनवा एक संगीत एक क्लरेंस विजयवर्धन के संगीत मन दखीन शास्त्री गीयट गिटार एक हरि लसन मे संगीत विन सकर अणित ये सरल वदन गुड़ा सीयट अणुअ लीलती नया इतवा संगीत किया मे पिलाने शास्त्री मेन गुड़ दुमती नायगे वचन एक वचन या තේරුම ගන්න දිග වචන වලින් ලියලා තේරුම් කර තැකි එක වචන දිකකින් ඒ තේරුම ගන්න පුළුවන්. ඒතකොට තමයි ඒ එක ගැන අධ්‍යයනය කරපු එකනේ ලියන. ඉතින් මම මේ දකිනවා ක්ලරන්ස් විජේවර්ධනගේ සින්දු වල හරි පදපේලි හරි සරලයි. ඒ වගේ මේක ගිටාරයට නංගුවාම මම දැක්ක දැන් අපිට උනා සින්දුවක් කියන්න ඉගෙන ගන්න නම් මම කියනවා ක්ලරන්ස් විජේවර්ධනගේ සින්දුවක් කියන්න පාසුවෙන් කියන්න පුළුවන් කියලා. थ्री कॉर्ड्स गाला गियान पुला सिंधु गोडा थीनो इति एक दिशा मम्मी मे मे संगीत विनाश करपु मे मेच्चर मे प्रवीण गायक अनिताय विनाश कले नत्ते ने अनिताय हरि दक्ष ने अत्र मेक है ना टर्निंग पॉइंट है यानी होम थीना देम क्लेरेंस लियमिन गायमिन वायमिन तनु सदमिन केने केने ईट पछि आयना लेजेंड तमाय रूकांत लियमिन तनु सदमिन गायमिन එහෙම එහෙම වෙනස් වෙනවා අද වෙනකොට වර්තමාන පරම්පරාවෙත් අලුත් පුරුකක් අපි දකිනවා සංජීව් ලියොනල්ස් අමු සින්දු කියන කෙනා මේ නමිනියා මාර වෙනස් කැරක්ටරයක් යන්න ඒ වගේ වීරිය බිහි වෙන දවස්වල බයිනෝ ඔව් මම හිතනවා පටන් ගන්න මෙයාගේ කියලා ඔව් මෙයා 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 අපි ඇත්තටම ක්ලරන්ස් විජේවර්ධනට ඒ ගෞරවය ලබා දෙන්න ඕනේ ඊට පස්සේ මම ආස දෙයක් තමයි මොහුගේ මියුසික් වලට අමරදේව වික්ටර් රත්නායකයන් ඒ වගේම කියන්නේ प्रवीण सिंधु की ज्योतिपाल ज्योतिपाल हरिम सुंदर हंगीम कथ मे गिटारे तत् अर अर वगे प्रवीण सिंधु है एक लोकेट हूसा मट इतना मे सिंधु मम्मे सिंधु मे लोके जीवत्व लसन ओणवे लसन विन दिदीन ओणवे की आरते मट इतना मे सिंधु क्लरेंस विजयवर्धन की मन तोर गोणे हेतु मम आसम एक संगीत विनस्करपु क्लरेंस विजयवर्धन अंगे मुखर सिंधु अक्न मट ओण की मते उड़ता मैं मम्मी मम्मी सिंधु कुमुक वलव पिटिपास स्टेज सौंड दागन अनिवार्य क्लरेंस के सिंधु ना ओडा किया मगे जीवित मम मम आप गोहारी एक वेला सिंधु किया मिम्मी हम दाम क्लैंस की सिंधु ना किया मेन सिंधु हाल पत्र इच्छर आशाई आशा वही ओण दिया करण पुलवाण दुखा मे समित कमेताणु आशावाणु थिंग एक क्लैरेंस विजयवर्धन के सिंधु पोड़ कल किया पटांगा आशाइंद देख सरल मे सरलक मेघारे विना उप दौरा गीते क्लैरेंस नोली उप गीत क्लैरेंस म्यूजिक नुकर उप गीत प्रेम सिर खेमदास म्यूजिक सामान्य चित्रपट खेमदास संगीत कमाशल युग गीत लता वल्पुला वल्पुला क्लैरेंस की जीवित इच्छ भव क्लैरेंस तेनक संधान कर ली अभी गाय अभी आराधना करो पूर्ण सचिन तत्व जयनी विजय सिंह ड्रीम स्टार පෙළහරි තවත් දක්ෂ ගායකාවකට
जीवत वन्नट लसन ओने वे लोके लसन वन्नट दिदिनी कोने वे लोके जीवत वन्नट लसन ओने वे लोके लसन वन्नट दिदिनी कोने वे मंजू मंजू लसन ओने वे लोके लसन वन्नट दिदिनी कोने वे मंजू मंजू क्रिकेट क्रीडक उन्हा टीकापुरी अवधान गति आगती है क्रीडा एक विना क्रीडा विना मटे इतकोट तो क्रीडा पीटी इनको पंद अवधि पंदूट पहार दिन को मानसिक पीडने के हिट होते हेम यदाट तरंगे यम यम प्रश्न विनोदेन उदाहरण अय्या अद बोल करण फस्ट स्पेल ओपनिंग बोल करण पड़ी तिब्ब लव ब्रेक तिब्ब दवासक मुनहारी दाट हई्यम बोल करना निवेदी बोल करना दाट मुनहारी मानसिक प्रश्न मैं अहलती मुंगे मित्र बेटर ये दवासक ओगे पेमती सिद्धवे प्रश्न सा फस्ट बोल क्लीन बोल इलियटेनो वगे महान क्रिकेट गेन लव पेरदी ना ताव क्रिकेट पिग्राक नहीं एक क्रिकेट टोलटाई हमें कहते में बलपान दे आदरे की आने अब मम्मी हिम ज्ञान कुट आदरे कल ए आट बल हिम दाल हिंती नो अब हिम ने अब इतमें सिंधु टा हस है जीवित हेम सिंधु कट मास पिटुपास मगे जीवित दीवाल विलाम थी उड़ने एक निशा मम्मी मे सिंधु तोरगा अतन मम्मी अब तोरगत सिंधु ओखो मीट अवरुदू दशक देख वितर सिंधु ने मेक मे मैथम सिंधु मट है न हरिम ओबहान मट मेम दे विला थी अद इट ओबे मम्मी सिंधु खेमती है किलो ते वो मे सिंधु मे पद रचने हरिम सरलाई देख अद मे मम्मी की अन्दाने प्रेमे गन प्रेम गन पेरदीच प्रेम पेरदीच आय कर्ण देवाल अहन कोट एकोलो मम दखीन अरे यूनिवर्सिटी के लमे के मुना पी ए किंग एन ला एक
එච්චරවත් දරා ගන්න බැරි සමාජයක් තමයි මේ අපේ සමාජය. මේකේ මේ සින්දුවෙන් අර්ථකථනය කරන්නේ ඒ හැමදේම නැති වෙලා එයා සරලව එයා කිසිම දන්නේ එයා එයාගේ සිතුවිල්ලක් විතරක් එයාව තියාගෙන ඒ කියන්නේ එයා හිත හදාගෙන ඉන්නවා. ඉතින් මේක මේ අපේ මම හිතනවා මේ අපේ යෞවනයේ ඉන්න ආය ප්‍රේමය පෙරදුනහම කරන දේවල් අතාරින්නත් මේ සින්දු අහන්න හොඳයි කියලා. මොකද මේ සින්දුවේ හරි ඒ කියන්නේ ඔහුට නැති වෙලා ගිහිල්ලා ඒත් එයා ඒ ඒ නැති වෙච්ච සීනිය ගැන හිත හිතා කාටවත් කරදරයක් නොකර ජීවත් වෙනවා කියන එක ගැන තමයි මේ සින්දුවේ මම ඒකින්දම තමයි මේ සින්දුව තෝරගත්තේ. මේ ආදරේ හැබැයි මේ නෙලා ගැනුමට නොහැකි වුවත් අත්හැරීමයි නොවේ ප්‍රේමය කියන එකද බුදුන් නම් කියලා තියෙන මේ අත්හැරීම තමයි හොඳම ප්‍රේමය කියලා. හැබැයි මේක මේ කෘතඥ අපිට මේක හරි සරලව අනිත් පැත්තට තේරුම අරගෙන පෙන්නනවා. එහෙම අත්හැරුණත් ඔබට ඒ අනිත් අයට කරදරයක් නොකර ජීවිතේ ඒ අත්හැරිච්ච ප්‍රේමය ගැන හිතාගෙන ඒ වෙනුවෙන් තව මිනිහෙකුට වදයක් නොවී ජීවත් වෙන එක ගැන ඉතින් මම ඒකින්දම තමයි මේ 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 සින්දුව තෝරගන්නේ. තමන් ආසම කෙනා අනුන්ට හිමි වෙලා තමන්ට අහිමි වෙලා යන දිහා බලන් විසල්මනේ හිටිය මිනිස්සු ගැහෙන ඕනතරම් මේ ලෝකේ ඉන්නවා. ඒක තමයි ඔබ කියන ප්‍රේමේ සුන්දර විරහව විඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. අහිමිවෙන් පුරුද ගන්න පුරුදු වීම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒකම තමයි මම මේ සරලවම කියන්නේ. සුනිල් සුමංග ඊට ගායනා කරේ ඩ්‍රීම් ස්ටාර් පරම්පරාවෙම ගායකෙක් දක්ෂයෙක්. ඉතින් ඒ වගේම දක්ෂයෙකුටයි ආරාධනා කරන්නේ අපි පූර්ණට මේ ගීතය ගයන්න ආරාධනා කරමු. පෙරණි පෙම්බස් සිහි
පුංචි විරාමයක් අරගෙන අනුෂ සමරනායක තෝරන අවසන් ගීතය රස විඳින්න එකතු ජීවිත සරවල අද සිටින්නේ අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිකට් පුහුණුකරු අනුෂ සමරනායක ओ लसन गीत पेलगस्तंगे अंतिम तेनटवे नी बुधुगुण पियगुण मऊगुण सोयुरगुण प्रेमय मे उम लघु अपसरिया कलगना अवसान सिंधु मुन हंगुम कटदेन्नी हेतु मट इतना अभी जीवित अभी हेमतन मे जीवत्में अपनी रवटी लावागे इक हेतु तो मैं अभी दहमतदाने अरुतू वगे कि मट इत ना मेचर सुंदर नटक मेहिम वेन्न बैने अभी मे इन तेनकट वैली अभी टीका मट इतना अभी फल्या इन रटकेला अब इन ओण मेहिम रटक मे अभी मे हेमद मट इतन अभीट करण पुलवां देवाल अभी वरदी वेटही मुल इतम करण केला एक हेतु तमय मैं मेचर बनाहन मेचर दंदेन मेचर अनुकंपाव गिना दिन मिनिस्तु जीवत नटकुत नैतमेक अभीट प्रश्न तेना मे बुधुदाहम हमेकेम अवबोधेगन एगन अभी दन दंदेन्य अवबोधेन्द अभी बुधुंगे दंदी में नंदी सियाला तेरला निवन अब अभी देनेंग आत्मे अभी तो हे तो जीवत्व लभे वाक्य अब बुधुधामे हेमते कपे जीवित तिब्बत बुधुधामे ने बुधामे बुधाम तो कथा कलती निवन गण वितराय अभी मे सिंधु मन तोरगा पिंकरा कैमरा पागी मे मेकन का अतन विरुद्ध अक्वागे विरुद्ध के सामन मंद कि मेक गायना का उपाली का संगीते अत्या अब गी पदना सीने उपाली हंड गी गयु गीत नाटकीय भक्ति सह जान संहारे वार्ट किटू आगे अपने जान कव्य मत अक्नो मेकन का विरुद्वेंगे हरी सरल सरल सत्य प्रकाश किरी ओ एतकीन अभी अभी एतटमी दंदेन्याय अभी सील गण्याय अभी सील गण सील गण बै सील रखिन्न इतने अभी एक दवस गील सील अरंगेनो हरी हरी सील अरंगे इतने तीयलाइनो सील अभी इतनी मे हेमद मे के हर लसंट कथा करना मेके हेम मिनसु नेता मे इन वे अब ऐगोल अभी दख हर अड़ी के लिए नी सिंधु तीन मटे इतना मे मे सिंधु होंदाय अभी तो रखने में ऑफिस से क्या मदा उदेट मेक दाल उदय पांद्र वैड पटांगा निश्चल गेदरी जाना कोटा मेक हाल गया ना मट इतना अभी रटे मे जन समय जी मीट जी होंदट जीवत्व के लिए मे सिंधु इच्छर अर्थवा सिंधु जीवित हम स्वर या मे कि
අනිවාර්යයෙන්ම ජීවිත ස්වර වගේ ඔව් ඒ වගේම මේක ජාතික ගී වගේ හැමෝම අහන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා ඔව් මොකද එච්චර මේක හරි සරල වදන් ටිකක් තියෙන හැබැයි මේක අපි එදිනෙදා ජීවිතේ කරන දේවල් නොදැනුවත්ව කරන වැරදි කියලා තමයි මට හිතෙන්නේ අපි ඒ ගෙදර යනවා ගෙදර යන්න ඉස්සෙල්ලා අපි මෙහෙමම සමුගෙනීමේ තිත තියෙනවා අදට ඔබත් සමග අනුශායත් එක්ක කතා කරන ගොඩක් දේවල් තිබ්බට අද අරියට මේ මාතෘකාවට අදාළව අපි කතා කරමින් ක්‍රිකට් ගැනත් කතා කරමින් ජීවිතය ගැන කතා කරා මේ මොකද හිතෙන්නේ සෙන්දු හතක් වාගේ හැඟුම් විග්‍රහ කරාද ජීවිත සරෝලින් ඔව් ඇත්තටම මම මේ තෝරගත්ත සින්දු ගත්තොත් බුදුදහම ගැන සින්දුව තෝරගත්තාම මට ඇත්තටම අමතක නොවන එකනේ තමයි බිග් මාස්ටර් ඉතින් මම බිග් මාස්ටර් ගේ සින්දුවක් තෝරගත්තාම බිග් මාස්ටර් ගේ සින්දුවක් පටන් ගන්නකොටම අර උච්ච සොරේ මෙතන පටන් ගහලා එතකොට මට නැත්තම් බිග් මාස්ටර් ගේ සින්දු හරින්ම මම ඉෂාක්වත් පුදුම විදිහට ආශ්‍රය කරන දන්න එයාගේ සංගීත මෙයෝල්ට යන එකනේ තමයි මම ඉතින් මම මේ තෝරලා තෝරලා මේ 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 මේකටත් සුදුසු සොරයක් කැපේ ඉතින් ඒක නිසා තමයි මේ සින්දු තෝරගත්තේ නැත්තම් මම කැමැතිම සින්දු නෙමෙයි වෙ මේ මගේ පෞල් මගේ ජීවිතේට ලැන්ග්වේජ් සමීප ගීත සමීප සින්දු නැත්තම් තව කැමැති ගොඩාක් ගායකයෝ සින්දු තියෙනවා ඉතින් මම හරි කැමැති මේකට ඇවිල්ලා මම මගේ ජීවිතේට සමීප සින්දු ටිකක් අහලා ඒ ගැන විග්‍රහ කරන්න මට අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි ඔබ ඔබටත් කාලේ කැපගල්ලා අපි වෙනුවෙන් ආවට මම හිතනවාද අනුෂ සමරනායක තේරු ගීත සහ ඔහු ඒ සම්බන්ධව කියූ දේ ඔබේ හිත සුව කරන්නට හේතුවක් වෙන්න ඇති විශේෂයෙන්ම ඔබ නොසිතූ සමහර තැන් ඔහු විග්‍රහ කරන්නට ඇති ඒ සතුට ඔහොමම තියාගෙන අපි ගීතයට යමු එහෙනම් ආයිබෝන් කියලා ඔබට සමු දෙනවා ගීතයට පෙර අපි පූර්ණ සචින්තරයි මේ ආරාධනා කරන්නේ උපාලි කන්නංගර ගැයූ ගීතය ජීවිත සරල ගායන අපි ලබන සතියේ එහෙනම් මේ ඔබ නිවැරදි වෙලාව දන්නවා ඒ වෙලාවට අපි දෙරණ 24 තුලින් ජීවිත සොර අරගෙන ඉන්නම් ආයිබෝන් දන් දෙනවා සමහර අය අනේ පිඬු සිටානන් වගේ හිතේ කිසිම සරදාවක් නෑ සිල් ගන්නව තම සමහරු නිවන් ළඟ වගේ හිතාන සිල් රෙදි වගේ හිත් පිරිසිදු නෑ බන අහනවා සමහර අය රහත් වෙලා වගේ ඉඳගෙන හිතට ගන්න කිසිම දෙයක් නෑ රාජේරුවට ලෝකෙට පෙනෙන්න පින්කම් කළාට සංසාරෙන් එතෙර වෙන්න බෑ පන්සල් යන සමහර අය පන්සිල්ගෙන තම සෙරෙප්පු අමතක කොට හොඳ සෙරෙප්පු දාගෙන යන්නේ පාට පාට විචූරණ විලාසිතාවන් ඇඳගෙන ඒවා පෙන්නන්න වගේ සමහර අය පන්සල් එන්නේ සත ගණනක් දන් දීලා දෙයියෝ බුදුන් සිහි කරලා ඒ පින උරගා බලන්න සමහරු ලොතරැයි හූරන්නේ බන
පොත් වන පොත් කර කර නව ගුණ වැලගෙන ගැන ගැන හොරහින් බඩ පිට බල බල සමහර අය බවුන් වඩන්නේ සුරා මේ සිල්පදයන් සමාදන් වෙලා සමහරු මද පමනත් නික්මවලයි තැබෑරුමෙන් එළියට එන්නේ උප්පැන්නේ බුද්ධාගම කියාලා ලියලා තිබුණත් බුදුන් දෙසූ ධර්මය ගැන කීයෙන් කී දෙනාද දන්නේ සාරින් එතෙර වෙන්න හිතෙනවා නම් හැබෑවටම බුදුන් දෙසූ මග මිස වෙන මගක් මෙතුන් ලෝකෙම නෑනේ නිසිලස ධර්මය දැනගෙන ඒලෙස ජීවත් වන අය සංසාරේ දුක් දුරු කොට නිවනින් සැනසීම ලබන්නේ සැබෑමටම සිල්වත් අය නැතිව නොවෙයි නොපෙනුනාට ඒ සිල්වත් අයට අපිත් මෙහෙම නමස්කාර කරන්නේ දන් දෙනවා සමහර අය අනේ පිඬු සිතානන් වගේ හිතේ කිසිම සරදාවක් නෑ සිල් ගන්නවා තව සමහරු නිවන් ළඟ වගේ හිතා සිරෙදි වගේ හිත් පිරිසිදු නෑ බන අහනව සමහර අය රහත් වෙලා වගේ ඉඳගෙන හිතට ගන්න කිසිම දෙයක් නෑ පුරා චේරුවට ලෝකෙට පෙනෙන්ට පින්කම් කළාට සංසාරෙන් එතෙර වෙන්නේ නෑ මේ සංසාරෙන් එතෙර වෙන්න බෑ මේ සංසාරෙන් එතෙර වෙන්නේ නෑ මේ සංසාරෙන් එතෙර වෙන්න බෑ